ඔන්න අපි ඔරුවට නැග්ගා. සමන් මෙතෙන්ට ඇවිල්ලා උදේට ඔරුව එහෙම වැදලා ආපු මොන්දර බඩ කිරි වෙනවා. හොඳ කන්නත් පුළුවන්. ඔයා මේ කිරි දෙකක් කෑවලා හිරුවේ නේ? ඔව් දෙකක් කෑවා. මට මේ දෙකක් නෙමෙයි මෙතන තියෙනවා මට 10. අයියා තුන්වෙනි එක? නෑ මම එක. ආ එකයි එකයි. හලෝ අයිබෝවන්, රාජාංගනේ පළතුරු වත්තක ඉන්නේ. ඇත්තට පළතුරු වත්තක් කිව්වට මේක අරණ ග්‍රෑන්ඩ් රිසෝට් එක. ඉතින් මේ වටපිටාව ගත්තොත් සම්පූර්ණ ලොකු ඉඩක් තියෙන පළතුරු වත්තක්. අපි මේ ග්‍රෑන්ඩ් රිසෝට් එකට ඊයේ තමයි ආවේ. ඒ වීඩියෝ එකත් අප්ලෝඩ් කරලා තියෙනවා, ඒකත් බලන්න. ඉතින් අද දවසේ මේ අරණ ග්‍රෑන්ඩ් රිසෝට් එක ඉඳලා රාජාංගනේ වැවතර මෙහා පැත්තේ තියෙන්නේ. අපි වැත්ත යන්න හිතාගෙන ඉන්නවා. ඒක වෙනස් අත්දැකීමක්. ඊයේ ඉඳලා මේ අද දවස දක්වාම අපි බලමු ඉතින් අද දවසේ මොන වගේ දේවල්ද විඳින්න තියෙන්නේ. ඒ වගේම මේ ග්‍රෑන්ඩ් රිසෝට් එක ගැන මම ඊයේ ගොඩක් දේවල් කතා කරා. ඉතින් රාජාංගනේ එනවනම් මෙන්න මේක මේ වැව ආශ්‍රිතව නවතින්න තියෙන මාරම ලස්සන තැනක්. ඒ වගේම හරිම නිදහස් තැනක්. ඉතින් මෙතන ඉඳලා අද බ්ලොග් එක මේ විදිහට ආරම්භ කරනවා. ට්‍රැවල් විත් ලහිරු චැනල් එකේ ලහිරු අයියත් එක්ක එහෙම තමයි මම අද මේ ගමන ආවේ. ඉතින් මේ තියෙන්නේ රාජාංගනේ වැව. මේ වෙලාවේ මාළු අල්ලනවා. ඉතින් ලහිරු අයිය එහෙම අපි යනවා. මෙහෙම දැසෙන්ට මොන වගේ වටපිටාවක්ද තියෙන්නේ කියලා බලන්න. මාළු අල්ලන කට්ටිය අර එකතු වෙන තැනක්. මාළු අල්ලගෙන මෙතෙන්ට එනවා. මෙතනින් තමයි මේ බයික් වල මාළු අරගෙන යන්නේ. ඊර පායාගෙන එනවා. අර පැත්තෙන් මාරම ලස්සනයි. ඉදි මාළු අල්ලනවා. මාළු බෝට්ටු මෙතෙන්ට එනවා. හැබැයි ලොකුවට දවල් වෙලා නැහැ. තාම 7යි ගානක් වෙලාව. මයි ලහිරු අයියයි දැන් උරුවක් අරගෙන යන්න හදන්නේ රාජාංගනේ වැවට. වැඩේ බාර ගත්තට දැන් කරන්න වෙනවා. ඔන්න අපි ඔරුවට නැග්ගා. අපි රාජාංගනේ වැවේ ඔරු පදිනවා. ලහිරු අය තමයි ඔරු අරගෙන යන්නේ. ලහිරු අයලා පොරු දෙයිලා හැබැයි පදිනවා. ආ මේකම පදිනවනේ. මේකම එහෙම පදින්නේ නැහැ ඉතින්. කලපොයි. තියෙනවා. සාමාන්‍ය කොහේ හරි ගියහම මම ඉතින් මේ කරනවා ඉතින්. ෂා මාර අද්දකීමක්. මේකේ මේ දැන් මේක රැල් රැල්ල මේකේ. හ්ම්. අපිට ඉතින් පොඩ්ඩක් මේ පරිස්සම් දැන් අහරේට ගියාම සමහරවිට අපි දන්නේ නැහැ කොහේ අදීද කියලා. ඒක නිසා මේ දැන් යමුරට යන්න නැතුව ඒ කියන්නේ සමහරවිට අර මේක විදිහට උඩ යනවා වගේ රැල්ල සෙට් වුණොත් එහෙම අර කොල්ලෑ උඩ යනවා කියන. ආ ඔව්. පිනන්න පුළුවන්. පුළුවන් පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක වෙනස් අත්දැකීමක්. රාජාංගනේ આવොත් මේ වගේ අත්දැකීමක් ගන්න අමතක කරන්න එපා. අරණ රිසෝට් එකට આવොත් මේ වගේ දෙයක් කතා කරලා පුළුවන් පුළුවන්. දැන් arrange කරගන්න පුළුවන්. මම මේ number අදාළ ඒ විස්තර හැම එකක්ම දාලා තියන්නම්.
ඕන කෙනෙකුට ඇවිල්ලා රාජාංගනයට ඇවිල්ලා මේ වගේ වෙනස් එක්ස්පිරියන්ස් එකක් ගන්න පුළුවන්. මාළු නෑනේ. ස්ට්‍රයික්. ඔන්න ඉතින් රාජාංගනේ වැවේ ඔරුත් පැද්දා. සෑහෙන කාලෙකින් මං හිතන්නේ මතක ඇති කාලෙක මේ වගේ ඔරුවක බෝට්ටුවක් ගියේ නෑ මම. මේ හින්දා කාරී වෙනස් අත්දැකීමක් සෑහෙන කාලෙකින්. අපි යමු නේද දැන්. අඩි පාරක අපි බයික් එක එලවගෙන යන්නේ. බයික් යන්න අමාරුයි ඇත්තටම. අර මේ කට්ටිය කට්ටියෙන් තමයි මේක හොරුයි. පාර ලස්සනවා. පැවේ අවුව ටිකින් ටික වැඩි වෙද්දී අරණට ආවනම් මේ රූස්ස ගස් එක්ක හොඳ හෙවණක නිෂ්කලංකව ඉන්න පුළුවන්. රාජාංගන එනවනම් නවතින්න. ඒ වගේම කෑම ටිකක් කාලා යන්න. මම දැක්කේ නෑ ඇත්තටම මේ ආසන්නේ වෙන තැනක් තියෙනවා. මෙයාලා කිව්වොත් ඕන දෙයක් සකස් කරලා දෙනවා. ඒ වගේම අර අපි ගියා වගේ වැවේ බෝට්ටු පදින්න ඕන නම් එහෙම නැත්තම් මේ වැව ආයිනේ පුංචි ගිනි මැලයක් ගහගෙන රැයට බාබකියු එකක් එහෙම දාගන්න ඕන නම් හැම දෙයක්ම මෙයාලා ලෑස්ති කරලා දෙනවා. ඉතින් ඒ හින්දා මේ අරන් රිසෝට් එකට එන්න මේ වගේ තැනක් ඇත්තටම මම මේ පැත්තේ කොහෙවත් දැක්කේ නෑ. මේක සුපිරි තැනක්. සමන් මෙතෙන් ඩයිල උදේට ඔරුව එහෙම පැදලා ආපු මොන්දර බඩ කිලි වෙනවා. හොඳ කන්නත් පුළුවන්. මෙහෙම ඉදියාප්පයක් හරි මේ වගේ තැනට ඇවිල්ලා මෙහෙම පරිසරය විඳ විඳ කද්දි එක හරි රසයි. ඔන්න රාජාංගනය આવොත් අරණට එන්න. රයිට් අපි කනවා කැම ටික. ඉතින් මෙතෙන් ඩයිල කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ එක දවසින් මේ බලලා ඉවර කරන්න බෑ. එහේ මේ රවුම් ගහලා යන්න තියෙනවා. ඉතින් මේ අපේ ඉතින් ප්‍රධාන දේ ඉතින් කැම එක කන එක කරන්න බෑ. කෑමගත්තම සුපිරි. රාජාංගනේ අරණ රිසෝට් එකෙන් අපි පිටත් වෙනවා. මේ මොකද? තෙප්පිලි. මේ ගෙන්ද? රාජාංගනේ. මෙහා අපි රාජාංගනේ එහා පැත්තේ හිටියේ. අපි මේ ඩෑම් එක ගාව ඉයරා හිටියේ. පටන් ගැම්ම. ෆ්‍රෙෂ් ෆ්‍රෙෂ් බඩුනේ. කිලෝ එකද? ඔව්. මේ දැන් අල්ලලා තියෙන්නේ අපිට ඈත යන්නේ යන්නවා යන එහෙමද? එතන මෙහෙ මෙහෙ දෙන්නේ. ඔයාට කිසි කරදරයක් නැහැ. පාඩුවේ කන්න බොන්න තියෙන්නේ. අපි ඉතින් මේ කතා කරලා විස්තර කිය කිය ඉන්න දෙයක් නැහැ. ඔයාට මී කිරි තියෙනවා. නේද මේ වගේ මගතිකට හම්බෙන මොන හරි කුංචි දෙයක් කාලා මේ වගේ ට්‍රැවල් එකක් යද්දි ඒක වෙන මාතලයක් තියෙන්නේ.
ඔයාමී කිරි දෙකක් යවලා හිරුවා නේ ඔව් දෙකක් යවා මට මේ දෙකක් නෙමෙයි මෙතන තියෙනවා මට 10 අයියා තුන්වෙනි එක නෑ මම එක ආ එකයි එකයි මට 10ක් විතර ගෑවා කි සාමාන්‍ය මේ කිරි කද්දි ඉතින් මේ මිනිස්සු හරි මහන්සියෙන් ඉතින් මේ පාරවල් ආයෙන්නට වෙලා මේව විකුණනවා ඉතින් මේ වගේ තැනකින් මොන හරි ගත්තට පාඩු නෑ අත්නෝ අපි වෙන තැනකට ගිහිල්ලා අර ලොකු ලොකු කඩවලුත් ගන්න මේ වගේ තැන්වල තියෙන දේවල්ම තමයි. ඉතින් මේ වගේ තැනකින් ගත්ත කියලා ඇත්තනම කිසිම පාඩුවක් නැහැ. මම අමුරට ගද්දිද කෑවේ? ආ නෑ තම්බපුවා. මම කන්නක. ලුණු ටිකක් දාලා එහෙම තම්බලා තියෙන්නේ. සිරා, කාලා බලන්නකො. තම්බපුරා නෑ. අපි ගන්නවා තම්බපුරාට ගජු. අපි ගොඩක් වෙලාවට කන්නේ බැදපුරාට ගජුනේ. මම තම්බපුරාට ගජු. යා මරු. ඒ ගෙඩියමයි ලයිරොයි. මරු. කන්නක. අබ්බැහි වෙනවා. මේ ගෙඩියේ සයිස් එක බලන්නකො. මේ ජම්බෝ. අබ්බැහි වෙනවා. අර පොල් සයිස් ගෙඩි තියෙන්නේ මේ. එන සයිස්. මෙන්න මේ මොනවද? පොතල හිඹුට. ඔව්, වැල් කපලා වේලලා තියෙනවා. ඉතින් අපි රාජාංගණයෙන් පිටත් වෙලා අපහු අපේ ගෙවල් බලා යනවා ඉතින්. මම කෑගල්ලට යන්න ඕනේ. ලහිරු අයියා මීගමුවට යන්න ඕනේ. මාර්ගයේ දිගේ ඉතින් මේ වගේ තැන් බලාගෙන වෙනස් විදිහ අත්දැකීම් එකතු කරගන්න තමයි මේ විදිහට ආවේ. ඒ වෙනස් විදිහ අත්දැකීම් ගණනාවක් ලැබුණා ඇත්තටම අපිට මේ දවස් දෙක පුරාවට. ඉතින් අනිවාර්යයෙන්ම channel එකත් එක්ක දිගටම එකතු වෙන්න channel එක subscribe කරලා තියාගන්න වෙනස් විදිහ අත්දැකීම් ගොඩක් ඉස්සරහටත් අරගෙන එනවා. ඉතින් තවත් දවසක බොහොම අපූර්ව අත්දැකීමකින් අපෝ හම්බෙමු. මම බුද්ධික මහේෂ් කඩිකාරය.